හා යාළුවනේ ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකක් කරන් යන දිනවා කිදු pet show youtube channel එකේ ඉතින් අද ගහන තියෙන්නේ oska කයාරින් වීඩියෝ එක. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එකට වැඩි කතා නැතුව යමු. හරි දින ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරන් ගෙනල් දිනවා. අද ගෙනල් දින oska කයාරින් වීඩියෝ. ඉතින් එහෙනම් oska කයාරින් කියන්නේ ඒකෙදී මුලින්ම oska ගැන අපිට දැනගන්න ඕනේ oska මොන වගේ මාළුවෙද කියලා. මොන වර්ගයකට අයත් වෙන්නේ කියලා. ඉතින් මේ මාළු වර්ගය අයත් වෙන්නේ මොන්ස්ටර් කාණ්ඩයට. ඒ කියන්නේ මොන්ස්ටර් ෆිෂ් කියන කැටගරි එකට. මොන්ස්ටර් ෆිෂ් කියලා කිව්වට මේගොල්ලෝ සර්ව භක්ෂකයි. ඒ කියන්නේ සාක්ෂාක මේ කොටස සහ සත්ත්වමේ කොටස් දෙවර්ගයේම ආහාරයට ගන්නවා. ඉතින් ඒ වගේම ඊට පස්සේ කෑම ගැන කතා කරන්න අපි ටිකක් පස්සෙමු. මුලින්ම අපි ඒගොල්ලන්ගේ ඉතිහාසය ගැන කතා කරමු. ඉතින් මේගොල්ලෝ මුලින්ම හම්බෙලා තියෙන්නේ මුලින්ම කියන්නේ සමාන ස්වභාවික පරිසර පද්ධතියේ හම්බෙලා තියෙන්නේ දකුණු ඇමරිකාවේ ජලාශවලයි ඇමසන් ගංගා ආශ්‍රිතවයි. ඉතින් මේ ආශ්‍රිතම තමයි මේ oska මාළුන්ග මුලින්ම හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලන්ගේ වර්ධනය ගැන කතා කරොත් මේගොල්ලෝ සෙන්ටිමීටර් 45ක් ඉන් අඩි එකහමාරක් විතර වර්ධනයක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේගොල්ලන්ගේ ප්‍රධාන විශේෂ يعني ප්‍රධාන oska වර්ග කියලා කියමු. ඒ වගේ වර්ග 8ක් වගේ තියෙනවා. ඊට අමතරව තවත් වර්ග තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ ආයු කාලය ගැන කතා කරොත් අවුරුදු 10ක් විතර වෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ කමියුනිටි කරන්න පුළුවන්ද? oska මාළු එතනම කමියුනිටි කරන්න පුළුවන්ද? සමහරු නම් කියනවා බෑ අමාරුයි අනම්මනම් කියනවා. ඒනොට ඇත්තම කතාව ඒගොල්ලන්ගේ සයිස් මැච් කරලා දැම්මොත් කමියුනිටි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොන්ස්ටර් මාළුත් එක්ක සයිස් මැච් කරලා දැම්මොත් අනිත් කාෆ්ලා වගේ මාළුත් එක්ක නම් සාමාන්‍ය oska මාළුන්ට වඩා ටිකක් ලොකු කාෆ්ලා ගන්න පුළුවන් නම් හරි. ජෑම් ගුරාමි වගේත් එහෙමයි. ඒ කියන්නේ අපිට තව මාළු ගැන කතා කරොත් ජෑම් ගුරාමි ත්‍රීඩිසන් කැට්ෆිෂ් මාබල් කැට්ෆිෂ් වගේ මාළුත් එක්ක oska හදන්න පුළුවන්. ඒ මාළු ටික තමයි කියන්න තියෙන්නේ ඒ විස්තර ටික තමයි. ඊට පස්සේ oska ගැන තව කතා කරොත් oska මාළු එක්ක පාකු කියන මාළුත් හදන්න පුළුවන්. ඒ වගේම මොන්ස්ටර් කාණ්ඩේ මාළු අනේ arowana රිප්ස කැට්ෆිෂ් වගේ හැම මාළුවෙක්ම වගේ හදන්න පුළුවන්. RTCත් පුළුවන්. හැබැයි RTC ගොඩක් ලොකු නම් මේ oska පොඩි නම් පොඩ්ඩක් සැලකිලිමත් තිය යුතුයි. ඒනොට ඔක්කොම මාළු එහෙම නම් ඉතින් සයිස් මැච් කරලා මාළු එකතු කරද්දි එකතු කරන්න. ඊට පස්සේ මේ මාළු ගැන කතා කරලා පස්සේ මේගොල්ලන් කෑම මංගොල් කෑම ගැන පස්සේ කතා කරමු කියලා. කෑම ගැන කතා කරද්දී මේගොල්ල අනිවාර්යෙන්ම පෝෂණය පැත්තෙන් ගත්තොත් අනිවාර්යෙන්ම ඕන වෙනවා මාංස කියන්නේ වැව් මාළු වගේ දෙන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් ඉස්සෝ සාලයෝ අමු හාල් මැස්සෝ වගේ හාල් මැස්සෝ කියද්දී ඔළුව අයින් කරලා ඒ වගේ මාළු දෙන්න පුළුවන් නම් ඒත් හොඳයි. නැත්නම් චිකන් හරි කමක් නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි කෑම ගැන කතා කරද්දී කියන්න තියෙන්නේ. ඊළඟ කතා කරොත් අපි මේගොල්ලන්ගේ ටැංකි සයිස් එක ගැන. ටැංකි සයිස් එක ගැන කතා කරොත් අඩි 3ක් විතර තියෙන්න ඕනේ සාමාන්‍ය. ඉතින් අඩි 3ක් විතර කියන්නේ අඩුම ඊටට ලොකු වෙනවා නම් අඩි 5ක් විතර නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඉතින් මේගොල්ලන්ගේ හදන්න එච්චර අමාරු නැහැ. ඉතින් මේගොල්ලන්ට එන රෝග වර්ග ගැන කතා කරොත් බැක්ටීරියා රෝග තමයි වැඩිපුර වෙන්නේ. ඉතින් ඒක ඇති වෙන්නේ කොහොමද කියලා කතා කරොත් මේගොල්ලන්ගෙට දෙන කෑම ටිකක් වෙලා පාවි පාවි තිය වතුරත් එක්ක තිබිලා ඊට පස්සේ ඒගොල්ලෝ කෑම ෆුඩ් කාවොත් අන්න ඒතකොට වගේ තමයි බැක්ටීරියා වලක ඇති වෙන්න ඉඩ කඩ තියෙන්නේ. හරි. ඊළඟට ඉතින් මම කෑම ගැන කතා කරද්දී අපිට අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි පැලට් වර්ග. ඒතකොට අපි පැලට් වෙන කතා කරද්දී අපිට මේගොල්ලන්ට කොපෙන්ස් අපෙක්ස් එතකොට මයික්‍රෝ පැලට් වගේ තව සීකාර් බ්‍රෑන්ඩ් එකේ ඒවා දෙන්න පුළුවන් පැලට් වර්ග. ඊට අමතරව ඉතින් මේගොල්ලන්ට ඊට පස්සේ අපි කතා කරනවා ඊළඟට ෆිල්ටරේෂන් සිස්ටම් එක ගැන. ෆිල්ටරේෂන් සිස්ටම් එක ගැන කතා කරොත් මේගොල්ලන්ගේ ටෑංක් එකට මම කලින් කිව්වා අඩි 3ක් විතර ටෑංකයක් ඕනේ කියලා. සම්ප එකක් වගේ සෙට් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ටෑංක් එකට. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ටෑංක් එකට සාමාන්‍ය අපර් ෆිල්ටර් එකක්වත් දාන්න ඕනේ. ඉතින් හිටිය තමයි ෆිල්ටර් ගැන කතා කරද්දී ෆිල්ටරට අඩංගු වෙන්න ඕනේ තමයි බයෝබෝල්ස් සෙරමික් රින්ග්ස් සෙරමික් බාර් ඇක්ටිව් කාබන් තොර ස්පොන්ච් වගේව තමයි ඒගොල්ලන් ෆිල්ටරේෂන් සිස්ටම් එකට ඇතුළත් වෙන්න ඕනේ ඒවා.
ටික තමයි ඉතින් ප්‍රධාන වශයෙන්ම තියන්න කියලා තියන්නේ. ඉතින් වෙන වැඩි එහෙම කියන්න කියලා දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ඔකුල්ම channel එකත් එක්ක subscribe කරලා තියාගන්න දර අලුත් වීඩියෝ දාපු ගමන් වට notification එකක් එනවා. ඒ වගේම channel එකේ video හොඳයි නම් like කරන්න. තව video දිනවා. පල්ලෙහා description එකේ දාලා තියෙන links එතනින් ගිහින් බලන්න පුළුවන්. එහෙනම් තුන් ගන්න සුබ දසක් වේවා. අතරමං ගින්න මේ සුබ දවසේ මෙන්න මා කිඳු petro.